සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි කතා කරන්න හදන්නේ අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට ලැබුණු හැටි ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. වර්තමානයේ හෙලෙඩ් නැත්නම් ලංකාවට අත්ති තියෙන්නේ අතිශයින්ම දුක්ඛිත තත්වයක් වුණා. ඉතිහාසගත හෙලයා ලෝකේ නමක් තබාගෙන ඉතාමත් අභිමානෙන් ජීවත් වෙච්ච පිරිසක්. ඒ බව සනාථ වෙන විවිධ කාරණා සාක්ෂි සාධක මේ වෙනකොට ඔප්පු වෙමින් පවතිනවා. ඒ වගේම කිසිම සැකයකින් තොරව ඒ බව ඔප්පු කරනුද ඕන තරම් තියෙනවා. අපි යක් ප්‍රොඩක්ෂන් නාලිකාව හරහාද ඒවා කතා කරලා තියෙනවා. වර්තමානයේ වෙද්දී කිසිම නිෂ්පාදන ආර්ථිකයක් නොමැතිව විදේශ නිෂ්පාදන මත යැපෙන්නට පුරුදුව හිටින හෙලයා ඒ ඔස්සේම අන්ත අසරණ තත්ත්වයට වැටෙද්දී එවැනි නිෂ්පාදන ආර්ථිකයක් හදාගන්නට තරම් අපට ශක්තියක් නැතයි කියමින් ඒ බව සිතමින් අසරණව අඳෝනා තියෙන තත්ත්වයට අද මිනිසුන් පත්ව තියෙනවා. සමහර විට විවිධාකාරයෙන් ලොව මවිත කළ හැකි නිර්මාණාත්මක වටිනා නිර්මාණ සොයාගන්නට බුද්ධිමත් පිරිස් අද වුණත් හිටියත් ඔවුන්ගේ නිර්මාණ නිෂ්පාදන මට්ටමට ගැනීමට නොහැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒත් ඉතිහාසගත කරුණු පොතපත ඔස්සේ විවිධ ජනප්‍රවාද ඔස්සේ සොයාගෙන යද්දී වර්තමානයේ ගැන ලැජ්ජා හිතෙන මහා අභිමානවත් ඉතිහාසයක් හෙලයාට තිබූ බව හෙළි වෙනවා. බටහිර ජාතීන් අද වෙද්දී නම් දරා සිටින බොහෝ නිෂ්පාදන අතීතයේ හෙලයාට අයිතිව තිබූ දේවල් බව කවුරු හරි කෙනෙක් කිව්වොත් ඔබ පුදුම වෙයි. සමහර රැඩිකල් ගම්කබරයෝ නම් මේවට හිනා වෙනවා ඒකාන්තයි. එවැනි මිනිසුන් කොහොමත් මේ ලංකාව විහිළුකට අරන් තියෙන්නේ වර්තමාන තත්ත්වය ගැන කියලා. ඒක සාපේක්ෂයි. කොහොම වුණත් එවැනි තවත් එක සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස වර්තමානයේ ලෝ අංක 1යි සම්මත ධනවත් රටවල පමණක් සාර්ථකව නිෂ්පාදනය කරන නෞකා නිෂ්පාදනය හඳුන්වා දෙන්න පුළුවන්. අද මේ නිෂ්පාදනයේ නම් දරා සිටින්නේ කවුරු වුණත් මීට වසර දහස් ගණනකට පෙර මේ නෞකා නිෂ්පාදන තාක්ෂණය හෙළවැසියන් සතු විශිෂ්ට තාක්ෂණයක් බවත් එය හෙළයන් විසින් සොයාගත් හෙළයන්ටම විශේෂිත අයුරින් සකස් කරගත්තක් බවක් ඉතිහාසගත කරුණු ඔස්සේ ජනප්‍රවාද ඔස්සේ හෙළි වෙද්දී එදා හෙළයා සතු මහා පරිමාණ නැව් සමාගම් හතරක් ගැන තොරතුරු හෙළිදරව් වෙලා තියෙනවා. එම තොරතුරු වලින් වැදගත්ම කරුණු හෙළි වෙලා තියෙන්නේ මෙරට ඉතිහාසය සම්බන්ධ සුවිශේෂී කරුණු කාරණා රාශියක් තවම සැඟවිලා පවතින නීලගිරිය මහා සෑ බිමේ ලොව විශාලතම නැව් සමාගම් හතරක් ගැන ලියවුණු සාක්ෂි නීලගිරිය අවටින් හමු සෙල්ලිපි වලින් හඳුනාගත් බව පුරාවිද්‍යා මත අනුව පැහැදිලි වෙනවා. ඒ අනුව එම නැව් සමාගම් හතර තමයි මඩුකසලිය ප්‍රගියන, කාම්බෝජ් ප්‍රගියන, අලපවත මහා ප්‍රගියන, කුබදවසර ප්‍රගියන කියන හඳුන්වලා තියෙනවා. මේ අතරින් මඩුකසලිය ප්‍රගියන සමාගම ගැන චීන වාර්තාවලින්ද හෙළි වෙන බව හඳුනාගෙන තියෙනවා. එම වාර්තාවලට අනුව අඩි 350ක් දිග තට්ටු දිනේ නැව් හෙළදේශයේ සිට චීනයට පැමිණි බව සඳහන් වෙනවා. ඒ වගේම තවත් රහස් ගණනාවක් මේ නීලගිරි මහාසෑයපේට භූමියෙනු එයවට සංගව ඇති බවට කිසිම සැකයක් නැහැ. මොකද අතීතයේදී නාග ගෝත්‍රික රාජධානියක් වෙච්ච මෙම කලාපයේ වෙළඳාම සම්බන්ධ කාරණාවල අති විශාල දියුණුවක් තිබූ බව හෙළිවිලා තිබෙනවා. ඒ වගේම රට අභ්‍යන්තරයේ ජීවත් වෙච්ච යක්ෂ රාක්ෂ ගෝත්‍රික ජනයා විවිධ නිෂ්පාදන කාර්යයන්ට සුවිශේෂී කුසලතා දක්වූ බවත් මල නොවැදෙන ඉතා දියුණු ලෝහ හා වාණි නිෂ්පාදන සමාගම් රාශියක් මේ ජනයා සතුව තිබී ඇති බවත් ඉතිහාසගත කරුණු අනුව හෙළිදරව් වෙනවා. ඒ වගේම සුප්‍රසිද්ධ ඩමස්කස් කඩු සෑදීමට යොදාගන්නේද මෙම වාණේ බව හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ උණු විවිධ ගොවි උපකරණ හා අවි ආයුධ අදටත් මල නොමැදී තිබෙනු දැකිය හැකි වගේම ඒ දියුණු වාණේ හා යකඩ තාක්ෂණය ගැන එයින්ම හඳුනා ගන්න පුළුවන්. මෙම ඉතිහාසගත කරුණු සහ විවිධ ජනප්‍රවාද ඔස්සේ සොයා බලද්දී එවකට මෙරට ජනයා වාණේ හා විවිධ ලෝහ වර්ග නිෂ්පාදනයේ කාර්යයේ නම් දරා සිටි ලෝක ප්‍රධානම නිෂ්පාදකයන් බවට අනුමාන කරන්න පුළුවන්. ඒ අනුව විශාල නෞකා නිෂ්පාදන කාර්යද හෙළයා අතින්ම සිදු වූ බවත් එම නෞකා ලොව අනෙක් රටවල් වලට ලබා දෙන්නට ඇති බවටත් අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම
ඉතා දියුණු මට්ටමේ විශාල නවකාහමී ලෝ විශාලතම නැව සමාගම් හතර ලංකා සතුව තිබීමට යක්ෂ ගෝත්‍රිකයන් සතු ශිල්පීය දැනුමක් නාග ගෝත්‍රිකයන් සතු වෙළඳ ඥානයක් ඉවහල් වෙන්නට පුළුවන් කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම නීලගිරි බිමේ දීර්ඝ ඉතිහාසයක් යන විවිධ ජනප්‍රවාද ඔස්සේ තවක් පුවතක් සඳහන් වෙනවා. එයට අනුව රාවණ රජුගේ උපරාජ්‍යයක් මෙම භූමිය කේන්ද්‍ර කරගනිමින් පීටුවා තිබී තිබෙනවා. එම රාජ්‍ය භාරව කටයුතු කළ කුම්භකර්ණ කුමරු මෙහි අමුණු බැද කුඹුරු අස්වද්දා හෙළයා බතින් බුලතින් සශ්‍රීක කළ බව පැවසෙනවා. කෙසේ නමුත් රාවණ රජුගෙන් පසුව මෙම ප්‍රදේශයට අයත්ව තිබූ විශාල බීජ ප්‍රමාණයක් මුහුදට සේදී ගොස් තිබෙනවා. ඒ අනුව මහා රාවණ කොටුව කුඩා රාවණ කොටුව යන ස්ථාන අද වෙද්දි මුහුදේ පීඨා ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එවකට කුම්භකර්ණ කුමරු හෙවත් කුඹුක්කම් කුමරු කරවපු එක් අමුණකින් කුඹුරු අක්කර 21 දහසක් අස්වැද්දූ බවක් පසු කාලීනව ඉතිරිව තිබූ එම අමුණ 1818 දී ඉංග්‍රීසින් වෙඩි බෙහෙත් දමා පොපුරවා හැර ඇති බවක් ඉතිහාසය තුළ සඳහන් වෙනවා. කෙසේ නමුත් විවිධ කලහකාරී බාධක අභිබවා හෙළ ලෝහ තාක්ෂණය වර්තමානයේද නම් දරා සිටින තත්ත්වයේ පසු වුණා. අතීත හෙළයා කළ විශ්මයජනක ආර්ථිකය හෙළයාගෙන් අත්හැරලා ගිහින් තිබෙනවා. ඒත් එදා බොහෝ බටහිර ජාතීන් නෞකා ගැන අහලවත් නැති යුගයක නෞකා තනීමේ සුවිශේෂී හැකියාවන් හෙළයා සතුව තිබූ බවත් හෙළයා නිෂ්පාදනය කළ විශාල නෞකා ලොව පුරා රටවල බෙදාහැරි බවටත් හඳුනා ගන්න පුළුවන්. ඒ වර්තමානයේ කෙසේ වුණත් ඉතිහාසයේ ගැන සිතා හෝ හෙළයාට සතුටු විය හැකි කාරණාවක්. නමුත් අවසානයේට කිව යුතුම දේ තමයි බටහිර ඉඳලා මිත්‍යා දෘෂ්ටික ආගමක් ලංකාවට රැගෙන ආපු මංකොල්ලකාරී ජාතීන් නිසා මේ රටට මේ කාලයේ ටිකෙන් ටික උදා වුණු බව. පාර්ලිමේන්තුවේ 225 සහ ජනාධිපති පවා හොරකම් කරන තත්ත්වයට පත් කරවපු වෙස් මිනිස්ටර් ක්‍රමවේදය මේ රටට හඳුන්වා දීමෙන් රටට නොගැලපෙන ක්‍රමවේදයක් නිර්මාණය කරලා දුන්නේ ඔය ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි කියන මංකොල්ලකාරී ජාතීන් විසින්. අද බලවත් රටවල් කියලා හිතාගෙන හිටියත් දකුණු ආසියාව ඇතුළු බොහෝ රටවලින් හොරකම් කරපු ධනයෙන් තමයි ඔවුන් අද ඔය තත්ත්වෙන් වැජබෙන්නේ කියන එක මතක් කරන්න ඕන. ඉතින් ඉදිරියටත් අපි අපේකම ආරක්ෂා කරගෙන අපේ දේවල් වලින් ගොඩනැගෙමු. නැවතත් අතීතයේ වගේ බලවත් රටක් නිර්මාණය කරගමු. ඉතින් සමහරක් විට මෙහෙම කියනකොට සමහරක් අයට මේවා අහන් ඉන්න බැරි තරම් හීන්දාඩිය දානවා ඇති. මොකද බටහිර ගැති වෙලා ලංකාවට අපහාස කරලා පිටරට යන්න හීන දකින්න අය ඉන්නවනේ. ඉතින් ඒ අය ගැන ගොඩක්ම කනගාටුයි. ඉතින් මේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණු බටන් අමතක කරන්න එපා. අදට එනම් සමගන්න ඔබ සිරිමු දිනාට සුබම සුබ දවසක්.